දහනමිර සංශෝධනය පිළිබඳව කතා කරනකොට බොහෝ උදවිය කතා කරන කාරණයක් තමයි මේ දවස්වල මේ ද්විත්ව පුරවැසි භාවය කියන කාරණය. ද්විත්ව පුරවැසි භාවය තියෙන කෙනෙක්ට ඡන්දය දෙන්න පුළුවන් නම් මට තේරෙන්නේ නැහැ ඊයාට ඡන්දය ඉල්ලන්න බැරි කියලා. එතනදිම පේනවා එතන සිද්ධ වුණේ ඒ ද්විත්ව පුරවැසි භාවය තියෙන කෙනාට ඡන්දය දෙන්න පුළුවන් ඉල්ලන්න බෑ කියන කාරණේ පුද්ගලයන් ඉලක්ක කරගෙන ආවේ. ඒ දහනමිර සංශෝධනය තුර තිබිච්ච වැරදි දෝෂ සහිත දේවල් පමණයි ආණ්ඩුව ඉවත් කරන බලාපොරොත්තු වෙන විශේෂ සංශෝධනය හරහා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන යන අවස්ථාවේදී සියලු වාතයට පිටට සෙමට 3.0 සමණය වෙන ආකාරයට සියලුම ක්ෂේත්‍ර ආවරණය වෙන විදිහට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නත් ආණ්ඩුව කල්පනා කරනවා. සැබෑවටම තමන් නියෝජනය කරන මේ රටේ මහජනතාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් ගන්න තියෙන තීරණ ගන්න ඒ වගේම රජයට සහාය දෙන්න කියන එක කියන්නේ. නමුත් ඉදිරියේදී අපි මේ කරපු මේ ව්‍යවස්ථා සංශෝධන වලට මේ වලට මුවා වෙලා කරපු ඒ නීති විරෝධී වැඩවලට නීති විරෝධී ක්‍රියාවලට විරුද්ධව ගන්න තියෙන ඉහළම ක්‍රියාමාර්ග ගන්න. බලා අහන්න ඕනේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඇමතිවරුන්ගෙන් 19 තියෙන ගැටලු මොනවාද? 19 අයින් කරන්න නම් 19 තියෙන ගැටලු මොනවාද? තාක්ෂණික ගැටලු කීපයක් තියෙනවා. යම් යම් තනතුරුපත් කරා මේවා අයින් කරන්න වෙයි. උදාහරණයක් විදිහට දැන් වැඩබල්ල පොලිස්පති කෙනෙක් ඉන්නේ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඒවා නෑ නෙවෙයි. අපි මේ 19 සියරසියක් හොඳයි කෙනා නෙවෙයි. ඒකෙ තියෙන තාක්ෂණික ගැටලු විසඳන්න ඕනේ. හැබැයි 19 නිසා මේ රටට ලැබිච්ච විශාල ප්‍රතිවිඳ රටේ ජනතාව විදිහට විශාල දේවල් ප්‍රමාණයක් අපි භුක්ති විඳිනවා. ඒක තේරෙන්නේ ඔක නැති වෙච්ච දවසට රටේ ජනතාව මහ ජනතාව විදිහට ඉන්නවද නැත්නම් 18ට නැවතත් ගිලා යටත් බැසියන් විදිහට ඉන්නවද කියලා තීරණය කළ යුතුයි. මේ තනිකරම රටේ ජනතාවට බලය දුන්නේක තමයි මේ 19 න් කරේ. නැවත 18ට යනවා කියලා කියන්නේ මොකද්ද? රාජපක්ෂ පවුල සහ ඒ පවුලේ ඉන්න ඒ නායකයා සහ ඒ පවුලේ ඉන්න කීපිරන් නැවත බලය ලබා දීම. ඒකද මේ රටට අවශ්‍ය? ඉතින් ඒක නම් අවශ්‍ය නැවතත් 18ට ගිහිල්ලා ආයසරයක් අර 2015ට කලින් තිබ්බනේ කාලයක් අපි අර ගොඩාක් දුක් විඳලා අන්තිමට මිනිසුන්ට ඔක්කොම එපාවලා 2015 නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී ඕනේ උනේ. ඒ වගේ කාලයකට යයි. 13 වෙනි සංශෝධනයෙන් ලබා දීලා තියෙන බලය මධ්‍යගත කිරීම පළාත් සභාව ඇති කිරීම අහෝසි කරන්න එපා. ඒක ශක්තිමත් කළා. මේ රටේ දේශපාලන ගැටලුවලට ජනවාර්ගික ප්‍රශ්නයක් එන්න ඉස්සෙල්ලා විසඳුමක් ලබා දෙන්න මේ ආණ්ඩුවට තියෙන හොඳම අවස්ථාව කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න. හැබැයි මේ ආණ්ඩුව මේ රට අහිතකර දෙයක් කරනවා නම් මේ රට හානි කරන දෙයක් කරනවා නම් ඒ දුන්න ජනවරණ වලට විරුද්ධව යම් කිසි දෙයක් කරනවා නම් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි අනිවාර්යයෙන්ම නැගිටිනවා කියන එක රටේ ජනතාවට පැහැදිලි කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.